ජාතික ජන බලවේගයේ ජයග්‍රහණේ තහවුරු කරන රට අනුරට ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ගලේවිල නගරයේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් අනුර කුමාර් දිසානායක මහතා මේ බව කියා සිටියා. පළවෙනිදා ඉඳන් පටන් ගන්නවා මං බ්‍රිතාන්‍ය ඉඳන් චාටර් ෆ්ලයිට්ස් බුක් කරලා තියෙනවා 15ක්. ඒ ෆ්ලයිට්ස් වල ඉන්නේ ලංකාවට NPP එකට ඡන්දෙ දෙන අය විතරයි. මේ ජයග්‍රහණය දැන් ඉතින් කට්ටිය විවිධ දේවල් කියනවා 88 89 මතක් කරනවා. ලොකු මඩ ව්‍යාපාර දියත් කරන තීරණය කළ දෙනවා. චිත්‍රපටි නිර්මාණය කරනවා මේ දිනවල. ඉතින් ඒ වගේ විවිධ දේවල් කරනවා. හැබැයි මහ පොළවේ තියෙන මේ යථාර්ථය වෙනස්කරන ආයේ ග්‍රහලෝක වලින් ගෙනල්ලවත් බෑ. අපි ගෙයින් ගැට යන්න ඕන, හැම කෙනෙක්ම දැනුවත් කරන්න ඕන, සියලු පක්ෂවල එකතු කරගන්න. දැන් ගම්වල අපි ආයේ බෙදෙන්න ඕනේ නැහැ. දෙමළ, මුස්ලිම්, සිංහල සියල්ලගේ රජයක් බිහි වෙන්නේ මේක අනුර සහෝදරයාගේවත්, මෙතන ඉන්න මේ වේදිකාවේ ඉන්න අයගේවත් ආණ්ඩුවක් නෙවෙයි. මේ එන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවක්. අපිට පුද්ගලිකව යමක් උපයා ගන්න මේ දේශපාලන තෝරාගත්ත මිනිස්සු නෙවෙයි. අපිට අවශ්‍යයි මේ ගම්වල ඉන්න ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න ඕන. ඡන්ද කාලේ මාස එකමාරණි. ඒ මාස එකමාර ඒගොල්ලෝ ගිල ජනතාවට වඳිනවා. ඊට අවුරුදු පහක් ජනතාව ඒගොල්ලන්ට වඳිනවා. මේ දවස්වල ඒගොල්ලෝ වඳින කාලේ මතකද? ත්‍රී වීල් එකට නැංගහම ටික ටික යනකොට මාලිමාවට හොඳේ කියලා තමයි බස්සන්නේ. බස්සන්නේ. කඩේට බඩු ගන්න ගියපුවාම මුදලාලි බඩු මොනවද කියලා ටිකින් ටික මොකද කරන්නේ? මේ සරේනම් ඕම් මාලිමාවට කියන්නේ නැද්ද? ගම් ඇතුළෙත් එහෙමයි, කාර්යාල ඇතුළෙත් එහෙමයි. දේශපාලකය සල්ලි බෙදලා, දේශපාලකය අරක්කු බෙදලා ඒ කරපු දේශපාලන ඉවරයි. අද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරේ තියාගෙන යන ගම්වල ඉන්න අම්මලා තාත්තලා අරමුණු තියාගෙන අපේක්ෂාවන් තියාගෙන කොච්චර ආණ්ඩු හැදුවද? ටික කාලයක් යනකොට වෙච්ච දේ තමයි මොකද්ද? බලාපොරොත්තු බිඳුණා, අරමුණු බිඳුණා, අයියෝ මේ සැරේත් රැවටුණානේ කියලා හිතුණා. අපි තමුන්නාසල එක සහතිකයක් දෙන්න. ඕගොල්ලෝ අප කරේ තබන විශ්වාසය අබමල් රුණකින්වත් අපි හානි කරන්නේ. මේ රට හදන්න අපි ඉන්නේ. අනිත් ඔක්කොම අන්දමන්ද වෙලා තියෙන්නේ. අපිට ආණ්ඩුවක් ඕන, හෙල්ලෙන දතක් වගේ නෙවෙයි, ශක්තිමත් ආණ්ඩුවක් ඕන. අපි පළමු වතාවට ආණ්ඩුවක් හදනවා. සල්ලි තියෙනවද? සල්ලි නැද්ද? බලය තියෙනවද? බලය නැද්ද? ඒ කිසි ભેදකින් තොරව නීතිය හැම දිනාටම සමාන රටක්. කාටද පුළුවන් හොරකම් කර ආණ්ඩුවක් හදන්න? සජිත් ප්‍රේමදාසට පුළුවන්. මම දැකලා තියෙන එයත් යටිගිරියෙන් කැහ ගන්නවා. එයා ඇවිල්ලා හොරකම් අතර කරනවා. දකුණු අත පත්ත බලනකොට කිරියල්ල, වම් අත බලනකොට සුජීව, මෙහෙම බලනකොට එයා. හරිද? ඒගොල්ලන්ට හොරකම් අතර කරන්න බෑ. පාට හොරු. 80 අග ඉන්දියන් හමුදාව ආවනේ. ඒ කාලේ ඉන්දියන් හමුදාව දකුණ දකුණ කඩෙන් සබන් එකතු කරනවා, පොල් තෙල් එකතු කරනවා. මෙහෙ පළාත්වල කතාවක් ගියා ඉන්දියන් හමුදාව සබන් කනවා කියලා. ඒගොල්ලෝ සබන් එකතු කරා. ඇයි? එහෙන්නේ මම මේ ළඟට ගියා මල්ලත්තේ පන්සලට. අපේ අනුනායක හාමුදුරුවෝ හම්බුණා. උන්වහන්සේ කිව්වා 80 අග කුඩයක් අරගෙන යනකොට ඉන්දියාවට කුඩේ බලන්න එනවා කිව්ව කට්ටිය. කුඩ දැකලානේ මේ 80 අග අද හඳට යනවා, වාහන හදනවා, ආහාර හදනවා, බීජ හදනවා, බෙහෙත් හදනවා. අන්න රටවල් අපි ගේනවා පුදිනවා. අපි එක වතාවක් ආණ්ඩු හදමු රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්. අන්න ඒ ආණ්ඩු හදන්න අපි හැම දෙනාම එකතු වෙන්න ඕන වෙලාව මේ. මේ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. ලෝකයේ ආර්ථික තත්ත්වයන් තේරුම්ගෙන ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගය ඉදිරිපත් කොට ඇති බවයි ඔවුන් මෙහිදී කියා සිටියි. මේකේ නිසි තොරතුරු තේරුම් ගන්නේ නැතුව වැරදි මත ජනගත කරන්නට සමහර අය උත්සාහ කරනවා. රාජ්‍ය ආදායම වැඩි කරගෙන නාස්තිකාර වියදම් අඩු කරගෙන ගෙනියන වැඩපිළිවෙලක් තමයි මේක යෝජනා කරන්නේ. මේ තියෙන අවශ්‍ය කරන සහනය දෙන්නටත් විධිවිධාන දැනටමත් සූදානම් කරලා ඐඩෙන්ටිෆයි කරලායි තියෙන. ජාතික ජන බලවේගෙ මේ IMF එක සම්බන්ධයෙන් කියන තා පැහැදිලි දෙයක්. දැන් අපි ඉන්නේ IMF ගනුදෙනුවක් එක වැඩසටහනක. ඒ පදනම වෙනස් කරන්න බෑ. එතනින් ගොඩ එන්නම් ඒගොල්ලෝ එක වැඩ කටයුතු කරන්න ඕනේ. නෑ අපි කිසිම තැනක එහෙම එකක් කියලා නෑ. ඒවා කඩන්න යනවා කියලා. හැබැයි කොහොමද ඒක කරන්න කියන කාරණේදී ගොඩාක් පාරවල් තියෙනවා. දැන් හර්ෂල වගේ මන්ත්‍රීවරුන්ට තියෙන්නේ එකම එකයි මේ ලෝකේ කරන්න පුළුවන්.
ඒගොල්ලන් දන්න මේ සියල්ල විකුණාද මේ ප්‍රතිපත්ති විතරයි කියලා. අර වගේම අපි තව එකක් කියනවා, ඒ කාරණේ සම්බන්ධයෙන් හර්ෂ මේ මතු කළේ නැහැ. අපි කියනවා මේ ගත්තු ණය පිළිබඳව ඉතා පුළුල් විමර්ශනයක් විග්‍රහණයක් කරනවා කියලා. එයා කියන්නේ අර එක දෙක විතරයි. ඒ තුන්වෙනි එක ගැන කියන්නේ ඒකට බයයි. හේතුව ඒගොල්ලොත් මේ ගත්තු ණය පිළිබඳව වැරදිකාරයෝ චූදිතයෝ වෙන්නත් පුළුවන්. 2015-19 කාල පරිච්ඡේදයේ තමයි මේ ණය ප්‍රතිව්‍යවහගත කිරීමේ ගැටලුවේ ප්‍රධානම එක තියෙන්නේ මේ ISB සුවැරි බැඳුම් කර. මුළු කාල පරිච්ඡේදයේම මහින්දලත් එක්ක ගත්තු සුවැරි බැඳුම් කර බිලියන 17යි. 2015-19 කාලේ බිලියන 12කට වැඩි ප්‍රමාණයක් කරන තන විශාල ප්‍රමාණයක්. අරගෙන මොනවද කරේ? හදපු ව්‍යාපෘති මොනවද? මුකුත් නැහැ. ඔවුන් කියනවා අපි ණය ගෙව්වා, පොලිය ගෙව්වා කියලා පට්ටපල් බොරු. ණය පොලි ඩොලර් බිලියන 12 ගෙවලා තියෙනවා ඔය අවුරුදු 5 ඇතුළතදී. ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරාට පස්සේ මම හිතන්නේ මේකට වැඩිම ප්‍රචාරයක් ලබා දෙන්නේ අපේ ප්‍රතිවාදී. කියන්නේ දැන් අර අපි දැකලා තියෙනවා ස්පාඤ්ඤ ගොම්පොර ඒවට අර විශේෂයෙන් මේ වගේ පාටවල ඉදිරිපත් කරාම ඒ සත්තු ගොඩාක් කලබල වෙනවා. සමහරු මේකේ නැති දේවල් මේක නෑනේ කියලා කියන්න පටන් ගන්න තියෙනවා. අපි කියලා තියෙනවා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඉතින් ඒකේ මූලික කරුණු ඉදිරිපත් කරාට පස්සේ ව්‍යවස්ථාවේ තියෙන කරුණු මේකේ නෑ කියලා කියන අයත් ඉන්නවා. ඉතින් ඒ જાතිය ගත්තොත් එමේ කිසිම හරයක් නැති ප්‍රතිචාර තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් එළෙන. අපි ඇත්තටම කැමති මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් විද්වත් විදග්ධ සාකච්ඡාවක් අපේ ප්‍රතිවාදියක පැත්තෙන් එනවනම් මේ වැඩ පිළිවෙල අද රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන ලෝක තත්ත්වය පිළිබඳව විධිමත් සාකච්ඡාවකට පස්සේ හදපු අතිශය ප්‍රායක විද්‍යාත්මක ලියවිල්ලක්. මෙරට ජනතාව ඔය කිසි අවලාද පිළිගන්නේ නැහැ. ඔය අවලාද ගහන්න ගහන සජීව ප්‍රේමදාසේම ගිරියටින් කෑ ගහන ගහන වේදිකාවේ මේ මහජන ව්‍යාපාර දෙසට මහජනතාවගේ ආකර්ෂණය තව වැඩි වෙනවා.